මම අදදින ශ්‍රී ලංකාෛ්‍ය සංගමය ශ්‍රීලංකා වරුද්ධවෛද්‍ය විද්‍යා සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඔබට මෙම පනිවිඩය ගෙනෙන්නේ කෝවි දන ආසාධිත තත්ත්වය සම්බන්ධවයි. කෝවිD දහනමය ආසාධනය ඉතාමත්ම සීග්‍රීන් රටපුරාම පැතිරමින් යන අවස්ථාවක් මේක. මෙම වෛරසය ඒ ආසාධිත බව ඉතාමත් තීවරයි. ය ඕනෑම කෙනෙකුට ආසාධනය විය හැකි. දරුවන්ට මැදි අයට සහ වැඩිහිටියන් කියන මේ තුන් කොට්නාාසේටම මේ ආසාධනය ඇතිවිය හැකි. එබැවින් සෞඛ්‍ය අමාත්‍යංශට්‍ය සඳහන් කර ඇති, මූලික සෞඛ්‍ය පුරුදු, විශේෂයෙන්ම නිතර අතසේදීම මුහුණ නොඇහල්ලේීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම කියන මේ කරනු ගැන අපි නිතිපතාම සැලකිය යුතුයි. ඒවාගේ මම මේ අවස්ථාවේදී ඔබට දෙනයන විශේෂම පලිවිඩිය වැඩිහිටියන් සම්බන්ධවඩ. අප සමාජයේ සයට පහළවක් වන වැඩිහිටි සමාජය මෙම ආසාධනයේදී ඇතිවන සංකූලතාාවලින් බේරාගැනීම අපගේ යුතුකමක්. මෙම ආසාධනයේ වැඩිහිටියන්ට ඇතිූවිට ඕනට සංකූලතා ඇතිවීමේ ප්‍රවනතාව ඉතාමත්ම අධිකයි. විශේෂයෙන්ම ආධිරුදුරපීඩනය දිය වැඩියාව. ඒ වගේම පිළිකාවලට අෞෂදගන්නා රෝගීන්. අවයාව බද්ධ කර ඇති රෝගීන්. ඇතුම සහ රුමටයිඩ් ආතරයිතිස් වැනි රෝගවලට ප්‍රෙද්නිිසලාන් වැනි ප්‍රතිශක්තිය හීන කරන. අෞෂද ගන්නා රෝගීන්, ඒ වගේම දුම්බොනායට මත් පැන් බොනායට මන්ද පෝෂණය තියෙනයින්ට මෙම රෝගයේ සංකුල ඇතිවන ප්‍රවණතාව වැඩීමෙන්ම ඔවුන් අසාදධ්‍යතවට බවට පත්වන හැකියාවද ඉතා අධිකයි. එබැවින් මෙම බසංගත අවස්ථාවේදී. ඔබගේ දෙමාපියන් වැඩිහිටියන්. විශේෂයෙන්ම හැටට වැඩි අය ඔබගේ නිවසේම රඳවා තබාගන්න. ඕවන් පිටතින් එන අයට සමීපවීම හැකි දුරට වලක්වා ගන්න. විශේෂයෙන්ම අපගේ අත්‍යාවශච සේවා සපේන. අපි දන්නවා රජයේ අත්‍යවශච සේවා සපේන සෞඛ්‍යකාරය මණ්ඩල ඒ වගේම ත්‍රිවිධ හමුදාව වයස හැටට අඩු අය. නමුත් අපේ පුද්ගලික අංශේ අත්‍යවශච සේවා සපේන වල අපි විශේෂයෙන්ම දකිනවා වැඩිහිටියන් බොහෝවිට සිටිනවා. මැනිින් මාකට්ට එක ඒවගේම මාලු මාකට්ටක ඒවගේම ආර්ථික මධ්‍යස්ථාන මේ කියන ස්ථානවල බොහෝවිට වැඩිහිටියන් රැකියාවේ යෙදෙනවා අපි දකිනවා. එබැවින් වයස හැටට වැඩ වැඩිහිටියන් මෙම ස්ථානවල විශේෂයෙන්ම, රැකයා කිරීම මෙම අවස්ථාවේ හැකිතාක් දුරට අවම කරගත යුතුය කියනෙ එකයි අපේ හැගීම. ඒ වගේ අන්දුුරු නීතිය ඉවත් කළ විගස අප ය ය පිටතට එන අය සෞඛ්‍ය සම්පන්න අය වනාතර සෞක සම්පන්න හරුණයවිය යුතු අතර ඔවුන් ඉතාමත් සුළු වේලාවකින් අත්‍යාවශ්‍ය කටයුතු කරගෙන යියල්ලි නිවස බලාගිය විට ඔවුන් මූලික සෞඛ්‍ය පුරුදු යළි අනුගමනය කළ යුතුයි. ඔබ දන්නවා මෙම වෛරසය ගෙදරට ගෙනියන්නේ මේ පිටතට පිටතට ගොස් යළි ආපසු නිමස බලා පැමිණිනකිනාා බව. එතකොට එම නිතර නිමසෙන් පිට්‍රතට පැමිණිෙනකිනාා. බොහෝ දුරට වැඩිහිටියන්ට විශේෂයෙන්ම වයසක ගොඩක් වයසක අයින්ට සමීප බවකින්, තොරව දුරස්ත බව තබා ගැනීම මගින් මෙම වෛරසයෙන්, අපේ වැඩිහිටියන් අපිට බේරාගත හැකිවේ. ඉමගින් අපේ සෞඛ්‍යශේෂස්ත්‍රයට බොහෝ වැඩිහිටියන් ඉතා ආසාධ්‍ය තත්ත්වය පත්වී රෝහල්තුළට ඇතුල්වීම වලක්වා සෞඛ්‍ය සේස්ත්‍රේද රැක ගැනීමට අපි සියල්ලට හැකිවේ. එබැවින් මම වැඩිහිටියන්ගින් මෙම අවස්ථාවේදී නිවසේම සිටීමට ආයාචනා කරණාතර දරුවන්ට තමුන් ද ආරක්ෂාවී වගකීමෙන් හැසිරී මෙම අවස්ථාවේ රට දයට මෙම රු වසංගත තත්ත්වයෙන් බේරීමට කළ යුතු ඔබගේ දායකත්වය කරනමින් ඉල්ලා සිටිනවා.